উপরে দখনে সাদি সাবে হাদে পেতুলনে মিনি সাবে ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් මැල්සිරිපුරදී පැවැත්ුණා. ජාතික ජනබල වේගයේ ප්‍රාදේශීය නායකයින් ඇතුළු පිරිසක් ඊටෙක්ව සිටියා. අන්න 103 183 පන්නලා තපල් ඡන්දය රජයේ සේවකයෝ ප්‍රකාශ කරලා ඉවරයි. අද මහා ජන ගඟක් ජන සුනාමියක් බවට අද පත් වෙලා මාලිමාමත් එක්ක රෝද බැඳගෙන එකතු වෙනවා. ඔබෙන් උතුරගත්තු ඒ සතුට අනිවාර්යෙන්ම අපේ ආණ්ඩුව යටතේ ඔබට ලබා දෙනවා. සහතිකයි රටේ නියත ජනාධිපති අනුර දිසානායක. ඒක නවත්තන්න බෑ කාටවත්. මේක සුවිශේෂ ජයග්‍රහණයක් කරන්න ඕනේ, වාර්තාගත ජයක් කරන්න ඕනේ. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයක් ගත්ත නායකත්වයේ බවට පත් කරන්න ඕනේ. ඒක තමයි මේ ව්‍යාපාරය වෙනුවෙන් මහන්සි දුකින් දැන අපිට කරන්න පුළුවන් ලොකුම උපහාරය. මාලිමාව ඉදිරියේ කතිරේ ගහන්න ඒ ඔබ ජීවිතේ කරපු උත්තරීතරම ක්‍රියාව වනු අනුමානයි. ආගම, ජාතිය, සංස්කෘතික දේවල් වේදිකාවේ ගන්න එක සුදුසුනේ. ඒව අපේ උරුමය. නුවර පෙරහැර, ශ්‍රී ලංකා, JVP, UNP, NPP කියලා තියෙනවා. ඒක රටේ ඓතිහාසික දේවල්. අපි ආපුවාම ඇත්කඳ විහාර පෙරහැර නතර කරනවා. කට්ටිය පෙරහැරේ ඉන්න යන්න බලාගෙන ඇතුළට උසාවිය. ජාතිය, ආගම, ඒ ජනතාවගේ සංස්කෘතික වටිනාකම් ඒවා කවදාවත් දේශපාලන වේදිකාවේ ගන්න හොඳ ඒවා නෙවෙයි. ඒවා දේශපාලනික සටන් පාඩ නෙවෙයි. ඒවා ජාතික උරුමය, ජාතික වටිනාකම්. මම රැට රැට ගෙවල් වලට එනවා. දෙනවද ඡන්දේ? එහෙම කෙනෙක් ජනාධිපති නෙමෙයි. ඉබ්බාගම ප්‍රාදේශ සභාවට යවන්නේ. මතක තියාගන්න. රට හරගෙන කවුරු හරි හිතනවනම් ගෑස් නැතිවේ, තෙල් නැතිවේ, විදුලිය නැතිවේ බය වෙන්න එපා. ජාතික ජනබල වේගය ආණ්ඩුව හදන්නේ කිසිදු භාණ්ඩයක් හිගයකින් තොරව ලබා දීම සඳහා වැඩපිළිවෙල හදන්නේ. සංචාර කර්මාන්ත අපි ලක්ෂ 40ක් ගේන සැලසුම් කරලා තියෙන කිටි කාලයක් ඇතුළත ලොකු ආදායම් මාර්ග රුපියල් ගන්න පුළුවන් කමක් තියෙනවා. සංචාර කර්මාන්ත දිනු කරන්න අපි සැලසුම් කරලා තිනවා ඩොලර් බිලියන 5ක ආර්ථිකයක් හදන IT කර්මාන්ත 2030 වෙනකොට මුදුකාම් ඉංජිනේරුවන් ලක්ෂ 30ක් නිර්මාණය කරන රටේ ආර්ථිකේ ගොඩනගන ගමන, අධ්‍යාපන ප්‍රවාහන සෞඛ්‍ය නැවත නංවන ගමන, නීති විධාන ආධිපත්‍ය නැවත තහවුරු කරන ගමන, මේ විනාශය අභිමුඛයට තල්ලු කරලා තියෙන රට දියුණුව කරා ගෙන යන ගමන තමයි සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ජාතික ජනබල වේගය ආණ්ඩුව පටන් ගන්නෙ.